ඉතින් අද අපි කතා කරන්නේ ඔයාගාව මේ වෙද්දි තියෙනවා නම් low spec PC එකකින් සාමාන්‍යවට ගහන්න අමතක වෙච්ච උදාහරණ විදිහට ඔයාගමේදී 4GB RAM තියෙන කම්පියුටර් එකක්. ඒ වගේම තමයි graphic card ඉතින් Intel HD graphic තියෙන එකක් උදාහරණ Intel HD graphic 2500 වගේ තියෙන එකකින් සාමාන්‍යවට ගහන්න අමතක වෙච්ච සුපිරි ගණයේ ස්ටෝරි තියෙන underrated games 10ක් තමයි අපි ගෙනල්ලා තියෙන්නේ. ඉතින් මේ වගේ low spec games low spec PC ගැන දැනගන්න අපේ channel එක subscribe කරලා ඉක්ම වෙනත් අමතක කරන්න එපා. ඉතින් අපේ පළවෙනි ගේම් එකට යන්න කලින් දෙයක් තියෙනවා මතක් කරගන්න. ඉතින් මේ වගේ වීඩියෝ දෙකක් නම් අපේ channel එක subscribe කරලා එකතු වෙන්න අමතක කරන්න එපා. අපේ පළවෙනි ගේම් එක වෙන්නේ Scripted is Island කියන ගේම් එක. Scripted Island කියන ගේම් එක. ඉතින් ඔයාලට පේනද මේක මොන වගේද? මේකට cartoon රූපී ස්වරූපයක් ගන්න ගේම් එකක්. සාමාන්‍ය මේක ගන්න 4GB RAM එක 2GB තියෙනවා නම් හොඳම ප්‍රමාණයට මේක play කරන්න. ඔයාලට ඉතින් Dead Island එහෙම ගහන්න විදිහක් නැත්නම් ඔයාලට ඒ වෙනකොට හොඳ try කරන්න පුළුවන් තවත් zombie game එකක් තමයි මේ Scripted Island කියන්නේ. ඉතින් මේකට එක cartoon ස්වරූපය ගන්න හින්දා හරියටම කිව්වොත් මෙන්න මේ જાතියටම graphic quality මේකද අපි දක්නට හම්බෙන්නේ. ඉතින් හරියටම ගුවොත් මේ ගේම් එකේ game play style එක අතින් ගත්තොත් එහෙනම් මේක නිකන් ඇහිලා Dead Island play කරනවා වගේ play කරන්න පුළුවන්. ටිකක් හොඳ survival game එකනේ. අනිවාර්යයෙන්ම මේ ගේම් එක ඔයාගේ low spec PC එකෙන් try කරලා බලන්න මතක් කරන්න. ඔයාගම මේ වෙද්දි low spec PC එකක් තියෙනවා නම් ඉතින් මේක කිසිම බගල high spec PC එකක් තියෙන එකේ කරලා ගහලා බලන්න මතක් කරන්න. බල ගහන්න ආසයි නะ. ඉතින් Scripted Island කියන ගේම් එක ඉතින් ඔයාලට පුළුවන් ඔයාගේ low spec hardware එක තියෙන PC එකෙන් try කරලා බලන්න. පේන ඉතින් ගේම් එකේ graphic details සහ game play style එක මොන වගේද කියලා. සාමාන්‍ය ලොකු setup size එකක් ගන්නෙත් නෑ මේ ගේම් එක. ඉතින් අනිවාර්යයෙන්ම Scripted Island කියන ගේම් එකත් ඔයාගේ PC එකෙන් play කරලා බලන්න අවශ්‍ය කරන්නේ. එපා ඉතින් පේන ඉතින් ගේම් එකේ game play style සහ graphic details මොන වගේද කියලා. Right guys, ඉතින් අපි දෙවෙනි ගේම් ඉදිරියට මම තෝරගන්නේ GI Joe Operation Blackout කියන ගේම් එක. GI Joe ඉතින් GI Joe ගම මට නම් ගොඩක් කලකට මතක් වෙන්නේ ෆිල්ම් එක. ඔව් ෆිල්ම් එකකුත් තියෙනවා මේකේ. ඉතින් ඔයාලට GI Joe Operation Blackout කියලා මේක ගේම් එකකුත් තියෙනවා PC වලින් play කරන්න. ඉතින් මේක එච්චර මොකෝ low spec ගේම් එකක් නේ. ඒක නිසා ඔයාලට ගේම් පිසිම් පාන නැතු GI Joe Operation Blackout ගේම් එකත් ඔයාලට පුළුවන් play කරලා බලන්න. ඉතින් පේනවා ඉතින් ගේම් එකේ graphic details සහ game play එක මොන වගේද කියලා. මෙන්න මේ වගේ ගේම් ප්ලේ එකත් අපිට ගේම් එක දක්නට හම්බෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම GI Joe Operation Blackout කියන ගේම් එක ඔයාගේ low spec PC එකෙන් මේ විදි තියෙනවා නම් try කරලා බලන්න මතක් කරන්න එපා. ගේම් එකේ ගේම් එකේ graphic details මොන වගේද සහ game play style එක මොන වගේද කියලා. ඉතින් chat එකකින් chat එකකට මාරු වෙවි ප්ලේ කරන්න තියෙන ආතල් ගේම් එකේ මේ GI Joe Operation Blackout ගේම් අපිට ගන්න පුළුවන්. ඉතින් මේ ගේම් එක අනිවාර්යයෙන්ම ඔයාගේ low spec hardware එකෙන් play කරලා බලන්න මතක් කරන්න එපා. Right. ඉතින් අපේ ඊළඟ ගේම් එක කොෂේ ඇලර්ජිස් කියන්නේ. ඉතින් ඔයාලට Assassin's Creed feeling වෙන Assassin's Creed වුණා ප්ලේ කරන්න පුළුවන් නැත්නම් Assassin's Creed මුහුදු වංකොලකාරයෙක් විදිහට ප්ලේ කරන්න පුළුවන්. ලස්සන ගේම් එක තමයි කොෂේ ඇලර්ජිස් කියන්නේ. හරියනකොට Assassin's Creed Black Flag ගේම් එක වගේ ගේම් එකක්. ඉතින් සාමාන්‍ය 4GB RAM එකක් තියෙන. ඒ වගේම තමයි සාමාන්‍ය Intel HD graphics වලින් play කරන්න පුළුවන් ලස්සන ගේම් එක විදිහට කොෂේ ඇලර්ජිස් ගේම් එක අපිට ගන්න පුළුවන්. පේන ගේම් එකේ graphic details සහ ගේම් එක මොනවද කියලා බැලුව බැලුවට Assassin's Creed Black Flag කියලා තමයි ගොඩක් කට්ටිය මේක රැවට එන්නේ. හැබැයි සාමාන්‍යයෙන් ඇත්තට මේක නම දහිලා කොෂේ ඇලර්ජිස් ගේම් එක graphic details ලස්සන තියෙන. ඒ වගේම තමයි මේ ගේම් එක මුහුදු බංකොල ගන්න තමයි තියෙන්නේ. ඉතින් අනිවාර්යයෙන්ම මේ ගේම් එකත් ඔයාගේ low spec PC එකෙන් play කරලා බලන්න මතක් කරන්න. කොෂේ ඇලර්ජිස් කියන ගේම් එක පේන ගේම් එකේ graphic details සහ game play style එක මොනවද කියලා ගොඩක් මුදුමන් කොල්ලකාර ගේම් ගහන්න ආසෙක ඉන්න. ඉතින් අනිවාර්යයෙන්ම කොෂේ ඇලර්ජිස් ගේම් එකත් ප්ලේ කරලා බලන්න මතක් කරන්න එපා. පේන ගේම් එක මොන වගේද කියලා. රයිට්. අපි ඊළඟ ගේම් තමයි 007 Quantum Skull කියන ගේම් එක. 007 Quantum Solace කියන ගේම් එකත් ඉතින් ඔයාලට පේන වෙදී ගේම් එක මොන වගේද කියලා. ඉතින් සාමාන්‍ය හොඳ graphic details වගේ අපිට මේ ගේම් ඉදිරි බලා ගන්න හම්බෙනවා. ඒ වගේම තමයි ගේම් එක ස්ටෝරිය ඉතින් ගත ලස්සන ස්ටෝරිය ඇතුළේ තියෙන ගේම් එක මේ 007 Quantum Solace කියන ගේම් එක. ඉතින් ඔයාලා දන්නේ නැති මේ මොකද්ද කියලා මගේ ෆිල්ම් එකත් මම හිතනවා ඔයාලා බලලා තියෙන දේ කියලා අනිවාර්යයෙන්ම. ඉතින් ඒජන්ට්ස් 007 ගේම් ෆිල්ම් එක ඉතින් ඒකේ තියෙන චැරක්ටර් එකෙන් තමයි අපි මේ ගේම් එක ප්ලේ කරන්න හම්බෙන්නේ. ඉතින් ඔයාගේ මේ වෙදි තියෙන low spec PC එක ගහන්න අමතක වෙච්ච ගේම් එක විදිහට මේ 007 Quantum Solace කියන ගේම් එකත් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා මේ වෙදි ඔයාගේ low spec PC එකෙන්. ඉතින් අනිවාර්යයෙන් මේකත් ඔයාගේ low spec එක විසින් ගහන්න පුළුවන් සුපිරි ගේම් එක විදිහට මට අද ඇඩ් කරලා දෙන්න පුළුවන්. රයිට්. අපේ ඊළඟ ගේම් එක පස්සේ ඊළඟ ගේම් එකනේ Blacksite Area 51 කියන ගේම් එක. Blacksite Area 51 කියන්නේ අත්ම ගුවොත් මේක ස්පීඩ් සර්කල් ජීවීන් එක ෆයිට් කරන තියෙන ගේම් එක. ඉතින් ඔය Blacksite Area 51 කියන ගේම් එක මම හිතනවා මීට කලින් ගහලා නැතුව ඇති කියලා. සාමාන්‍ය හොඳ ඩීටේල්ස් වගේ බලා ගන්න පුළුවන්. හරියටම කො ගේම් එකේ ගේම් ප්ලේ ස්ටයිල් සහ ගේම් එකේ graphic details අතින් ගත්තොත් මේක ඇහිලා ඔයාලට මතක ඇති අර හතර දෙනෙක් එක කාන්තාරේ ගේම් එක ප්ලේ කරන්න තියෙනවා. ඉතින් මේ ගේම් එකේ මම හිතනවා නම් මම හිතන්නේ ගේම් එක තාටියක් හයිට් කරලා කියනවා. ඔයාලට පුළුවන් නම් ගේම් එකේ නම හොයා ගන්න. ඉතින් හතර දෙනෙක් එක කාන්තාරේක ප්ලේ කරන්න තියෙන ලස්සන ගේම් එකක් මොකක්ද මේ ගේම් එක?
ලයින් ස්පක් කොප්ස් ගේම ඉතින් ඒ ස්පෙක් කොප්ස් ගේම එකේ තියෙන ක්වොලිටි එක වගේම ක්වොලිටිය මේ ගේම එකේ බ්ලැක් සයිඩ් ඒරියා 51 කියන ගේම අපිට පොඩ්ඩක් බලා ගන්න පුළුවන් ඉතින් මේක හැල්ල වෙනසක තියෙන අපිට සකල දිනක තමයි අපි ෆයිට් කරන්න තියෙන්නේ අැත්තෝක ගේම එකේ ඩිසයින් ඉතින් ගේම එකේ යූසර් ඉන්ටර්ෆේස් එක අදින් ගදස් ගොඩක් ලට ඒ වගේ සමාන සම්පතියක් බලා ගන්න පුළුවන් රයිට් ගයිස් ඉතින් අපේ ඊළඟ ගේම එක වෙන ඩෙඩ්ෆෝල් ඇඩ්වෙන්චර් කියන ගේම එක ඔයාලට පේන ඇති මේ ඩෙඩ්ෆෝල් ඇඩ්වෙන්චර් කියන්නේ මොන වගේ ගේම් එකක්ද කියලා මේකත් ඇවිල්ලා අපි ගොතියම සොම්බිලත් එක ප්ලේ කරන්න තියෙන ගේම් එක සොම්බිලට වැඩිය මේක ඇවිල්ලා කාන්තාරේ ප්ලේ කරන්න තියෙන ගේම් එක. ඉතින් අනිවාර්යෙන් මේ අද අප කතා කරන ඩෙඩ්ෆෝල් ඇඩ්වෙන්චර් ගේම් එකත් ඔයාගේ ලෝස් පේ PC එකෙන් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. පේන ඇති ගේම් එකේ ග්‍රැෆික් ඩීටේල්ස් ආ ගේම් ප්ලේ ස්ටයිල් එක මොන වගේද කියලා ගොඩක් ෆනි වගේ ගොඩක් ඉන්ට්‍රෙස්ටිං ගේම් එකක් විදිහට මේ ඩෙඩ්ෆෝල් ඇඩ්වෙන්චර් ගේම් එකත් මට ඇඩ් කරන්න පුළුවන් ඔයාලගේ ලෝස් පෙක් PC එකකින් ගහන්න පුළුවන් අමතක වෙච්ච ගේම්ස් එකක් විදිහට මේ ඩෙඩ්ෆෝල් ඇඩ්වෙන්චර් ගේම් එක. ඉතින් අනිවාර්යෙන් මේ ඩෙඩ්ෆෝල් ඇඩ්වෙන්චර් ගේම් එක ඔයාගේ ලෝස් පෙක් PC එකෙන් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. රයිට්. ඉතින් අපි ඊළඟට යන්නේ වැඩි ජනප්‍රිය වුණේ නැතත් ගොඩක් අටට ගහන්න අමතක වෙච්ච තවත් ඒ જાතියම ලෝස් පෙක් ගේම් එකක්. ඒ තමයි බැටල් ලොස් ඇන්ජලිස් ගේම් එක. බැටල් ලොස් ඇන්ජලිස් කියන්නේ ගේම් එක අතින් ගත්තොත් නම් සුපර් ගේම් එකක්. ඒ වගේම ගොඩක් අට මේ ගේම් එක ගහන්න අමතක වෙච්ච ගේම් එක. ඉතින් බැටල් ලොස් ඇන්ජලිස් ගේම් එක මම හිතන්නේ ඔයාලා මේ විදිහ ප්ලේ කරලා නැතුව ඇති කියලා. ඉතින් නැත්නම් ඉතින් අනිවාර්යෙන් ප්ලේ කරලා බලන්න. සමහර ලස්සන ස්ටෝරියක් තියෙන ගේම් එක. මේකේ කතාවකුත් තියෙන මූවි එකක්. ඉතින් මූවි එකේ තියෙන සම්පූර්ණ ස්ටෝරිය තමයි ගේම් එකේ ඉතින් ප්ලේ කරන්න හම්බෙන්නේ. ඒ නිසා ගොඩක් ඔයාලට මූවි එක බලලා මේක ප්ලේ කරොත් එහෙම ගොඩක් හොඳ එන්ජොයි කරන්න පුළුවන් ගේම් එකක් විදිහට මේ අද අපි කතා කරන බැටල් ඔෆ් ලොස් ඇන්ජලිස් ගේම් එක ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන් මේ ගේම් එකත් ඔයාගේ ලෝස් පෙ PC එකෙන් ට්‍රයි කරලා බලන්න මතක් කරනවා බැටල් ලොස් ඇන්ජලිස් ගේම් එක. ඉතින් පේන ඇති ගේම් එකේ ඩීටේල්ස් ආ. ඉතින් ඔයාලට පේන ඇති බැටල් ලොස් ඇන්ජලිස් ගේම් එක මොන වගේද කියලා පිටසක් වලදී link ප්ලේ කරන්න තියෙන. තව ලස්සන ලස්සන ඒලියන්ස් ලොත් එක ෆයිට් කරන්න තියෙන ගේම් එක විදිහට මේ බැටල් ලොස් ඇන්ජලිස් ගේම් එක ගන්න පුළුවන්. ඉතින් අනිවාර්යෙන්ම ඒලියන්ස් ලොත් එක ගේම්ස් ප්ලේ කරන්න ආසෙක් කියන අනිවාර්යෙන්ම බැටල් ලොස් ඇන්ජලිස් ගේම් එක ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් පේන ඇති ගේම් එකේ ඩීටේල්ස් ආ ගේම් එක මොන වගේද කියලා. රයිට්. අපි ඊළඟ ගේම් එකට බැටල් ස්ටේෂන් පැසිෆික් කියන ගේම් එක. බැටල් ස්ටේෂන් පැසිෆික් නම ඇහුවත් ඇහෙන්නේ මොකද්ද ඉතින්? පැසිෆික් කලාපයේ තියෙන දෙවන මහා ලෝක යුද්ධයත් එක්ක පටමිච්ච ගේම් එකක් කියලා. ඉතින් අනිවාර්යෙන්ම බැටල් ස්ටේෂන් පැසිෆික් කියනෙත් එහෙම ගේම් එකක් තමයි. ඉතින් අනිවාර්යෙන්ම ඔයාලට මෙතන ඉතින් පේනවා ඇති නැව් වලින් ගිහිල්ලා නැත්නම් නැව් වලින් තමයි ගේම් එක ප්ලේ කරන්න හම්බෙන්නේ. ඒ වගේ තමයි ඔයාලට කෆීස් වලින් එයාක්‍රාෆ්ට් වලින් මේ ගේම් එක ප්ලේ කරන්න හම්බෙනවා. ඉතින් බෝම්බ දාන්න සතුරු ඉලක්ක වලට පහල දෙන්න වගේ දෙවන මහා ලෝක යුද්ධයත් එක්ක පාදක වෙච්ච ගේම් එක විදිහට මේ බැටල් ස්ටේෂන් පැසිෆික් ගේම් එක අපිට ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ ගේම් එක ඔයාගේ ලෝස් පෙ PC එකෙන් ට්‍රයි කරලා බලන්න අමතක කරන්න. වෙනද ගේම් එකේ ගේම් ප්ලේ ස්ටයිල්ස් ආ ගේම් එකේ ග්‍රැෆික් ඩීටේල්ස් මොන වගේද කියලා සහ අමුතුම විදිහට තින් ගේම් එකේ හොඳ එන්ජොයබල් එකක් ගන්න පුළුවන් ගේම් එක. ඔයාට ගුවන් නියමුවෙක් ඒ වගේම හොඳ නායකයෙක් විදිහට ෆයිට් කරන හැම ලස්සන ගේම් එකක් හින්දා තින් අනිවාර්යෙන් මේ ගේම් එක ප්ලේ කරලා බලන්න අමතක කරන්න ඔයාගේ PC එකෙන්. රයිට්. අපි ඒකෙන් පස්සේ ඊළඟට යන්නේ DMC නැත්නම් DMC North Korea කියන ගේම් එක. DMC North Korea කියන්නේ තියෙන zombie game එකක එකක්. ඉතින් මේකත් ඔයාලා පුළුවන් try කරලා බලන්න. ඉතින් zombies වලට අමතර මේක ඉතින් ඇහිලා military shooting game එකක්. ඉතින් මේ game එකත් play කරලා බලන්න අමතක කරන්න එපා. ඔයාලගේ PC එකේ පේන ඇති game එකේ gameplay style මොනවද කියලා DMC North Korea කියන game එක ටිකක් graphic නම් එච්චර ලොකු improvement එකක් නැති වුණත් low spec PC එකෙන් ඔයාලට ගහන්න අමතක වෙච්ච game එකද මේ DMC Korea කියන game එකත් play කරලා බලන්න අමතක කරන්න. game එකේ පේන gameplay style මොනවද කියලා. right. අපේ ඊළඟ ගේම් එක අපේ ලාස්ට් වර්ල්ඩ් ගේම් එක වෙන්නේ World Racing 2 කියන ගේම් එක. World Racing 2. ඉතින් Need for Speed, ඊට පස්සේ අපි ගන්න Forza Horizon. ඊට පස්සේ මේ හම්බෙන හැමදාම හම්බෙන සාම්ප්‍රදායික ගේම්ස් වලින් මිදිලා ඉතින් ඔයාලට තව ලෝස් පෙක් PC එකෙන් try කරන්න ලස්සන ගේම් එක දැන් World Racing 2 කියන්නේ. ඉතින් පේන ති ගේම් එකේ රේසින් ගේම් එක වුණාට මේකේ ඩීටේල්ස් මොන වගේද කියලා ටිකක් වෙනස්ම විදිහට ප්ලේ කරන්න හැමදාම ඩකා රේස් එක වගේ කිට්ටුවෙන් එන ඩීටේල්ස් වගේ දේවල් අපිට පොඩ්ඩක් බලා ගන්න හම්බෙනවා. එතන කාන්තාර ආශිත දේවල් මේ ගේම් එකේදී අපිට ප්ලේ කරන්න හම්බෙනවා සහ ට්‍රැක් වලත් මේ ගේම් එක අපිට ප්ලේ කරන්න හම්බෙනවා. ඉතින් ඒක නිසා ඔයාලට ගොඩක් හොඳ එන්ජොයි එකක් ගන්න පුළුවන් ගේම් එකක් ඉතින් මේ World Racing 2 කියන ගේම් එක මට අද ඇඩ් කරලා දෙන්න පුළුවන්. ඉතින් අනිවාර්යයෙන් World Racing කියන ගේම් එකත් ඔයාගේ ලෝස් පෙක් PC එකෙන් ප්ලේ කරලා බලන්න අමතක කරන්න එපා. ඉතින් ගයිස් මොකද මේ අද ගෙනාව වීඩියෝ ගේම්ස් 10 ගැන. ඉතින් මේ වගේ low spec games ගැන බලන්න නම් අපේ channel එක subscribe කරලා දෙන්න අමතක කරන්න එපා. එනිදි හැමතෙම ඔය ටුවිඩේ එකේ තව ඔයාලට සුබ සුබ දවසක්.